රැකියා සඳහා පිටත්ව ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් එරට රැඳී සිටින ශ්‍රමිකයන් හට දඬුවමකින් තොරව නැවත සිය රටට පැමිණීම සඳහා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම පොදු සමාකාලයේ 2019 දෙසැම්බර් 11 වන දින ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ 2020 ජූනි 30 වන දින දක්වා මාස 6ක කාලයක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ. වීසා කාලය ඉක්මවා වළංගු වීසා නොමැතිව නීති විරෝධීව රැඳී සිටින්නන්ට මෙම කාලය තුළ ගමන් බලපත් ත්‍රය ස්වේච්ඡාවෙන් පිටත්වීම පිළිබඳ ප්‍රකාශය හා බෝඩින් පාස් එක රැඳී සිටින ප්‍රදේශයේ ආගමන කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කිසිදු දඩමුදලක් ගෙවීමකින් තොරව එරටින් පිටවීමට අවස්ථාවක් ලබා දෙන බව වාර්තා වේ. එසේම එම පුද්ගලයන් අසාධු ලේඛනයට ඇතුළත් නොකරන අතර අවශ්‍ය නම් පසුව E9, D2, D4, D8 වර්ගයේ වීසා බලපත්‍ර සඳහා අයදුම් කිරීමේ හැකියාවක්ද ලැබෙන බව නිවේදනය කර තිබෙනවා. කොරියාවේ නීති විරෝධීව රැඳී සිටිමින් සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ මෙරට වෙසෙන ඥාතීන් වේ නම් මෙම පොදු සමාකාලයෙන් උපරිම ප්‍රයෝජනගෙන නැවත දිවයිනට පැමිණීම සඳහා තම ඥාතීන් දැනුවත් කරන මෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 1345 අංකය මගින් කොරියාවේ ආගමන ඇමතු මධ්‍යස්ථානයේ ඇමතීම් මගින් ලබා ගත හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වේ.